පරිස්සම කියන්නේ බොහොම වැදගත් කාරණාවක්. පසුගිය සති දෙක ඇතුළත ඊශ්‍රායෙල් ජනතාව පලස්තීන ප්‍රහාරයන්ගෙන් බේරෙන්නට බොහොම උත්සාහ කළා. ඔවුන් පරිස්සම වෙන්නට උත්සාහ කළා. ඒ වගේම පලස්තීන ජනතාව ඊශ්‍රායෙල් ප්‍රහාරයන් වලින් බේරෙන්නට උත්සාහ කළා. මේ පරිස්සම පිළිබඳව කතා කරද්දී මුළු ලෝකයේම පරිස්සම වෙන්නට කටයුතු කරන්නේ කොරෝනා වෛරසයෙන්. වසර එකහමාරක් තිස්සේ ලෝකෙට පීඩාවක් එල්ල කරන කොරෝනාවෙන් පරිස්සම වෙන්න අපි හැමෝම උත්සාහ කරනවා. අදත් සුදනම් සිවදෙස්තරුන් සපලනට විදේශීය විශ්ලේෂක ප්‍රවීණ මාධවේදී ප්‍රසාද් තුඩංගොඩගේ සමගයි. අයබෝන් ප්‍රසාද්. අයබෝන්. මුලින්ම අපි අවධානය යොමු කරමු දවසේ පෙළ ගැස්මට. ඕනෑම ආර්ථිකයකට ඕනෑම රජයකට ඉතාමත් වැදගත් කාරණයක් බවට පත් වෙනා ඔවුන්ගේ අයවැය. ඇමරිකා එක්සත් ජනපදයේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා යටතේ පළමු අයවැය ඉරිදැක්වීම පසුගියදා සිදුනා. මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් ත්‍රිලියන හයක්. ඔව් මෑත ඉතිහාසයේ ඇමරිකාවේ ලොකුම අයවැය සැලසුම තමයි මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් අපි ගත්තොත් කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ ඉදිරිපත් වෙච්ච අයවැය සමස්ත වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.8ක් ට්‍රිලියන 4.8ක්. එතකොට ඊට වඩා වැඩි අයවැය සැලසුමක් මේ වෙනකොට ජෝ බයිඩන් පාලනය ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිසා ඇමරිකානු පිටත් ඇමරිකාවේ මේ අයවැය පරතරය ඩොලර් බිලියනකින් පමණ ඉහළයි කියලා විශ්වාස කරනවා. මේක ඇත්තටම මේ නෑ ඩොලර් ට්‍රිලියනකින් පමණ වැඩි වෙයි කියලා මේ වෙනකොට අනාවැකි පළ කරලා තිබෙනවා. ඒක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මොකද ජෝ බයිඩන් ජනාධිපතිවරයා අවසානයේදී මේ අයවැය සම්මත කරගත යුතුයි. මුලින්ම කොංග්‍රස් මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් ඒක ප්‍රශ්නයක් නැහැ. ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට වැඩි බලයක් තියෙන. ඊළඟට සෙනෙට් මණ්ඩලයට මේක ඉදිරිපත් කළ යුතු වෙන සෙනෙට් මණ්ඩලයේත් සරල බහුතරය ජෝ බයිඩන්ගේ පක්ෂයට තියෙන නිසා මේ අයවැය සම්මත කර ගැනීමට ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා. නමුත් මේ අයවැය සැලස්ම ඉදිරි කාලය තුළ ලොකු අභියෝගයන්ට ඒ වගේම වාද විවාදවලට ලක් වෙයි කියලා විශ්වාස කරනවා. අපිට මතකයි ට්‍රම්ප් පාලනය යටතේ ඊට පෙර ආතුවත් මේ ඔබාමා පාලනය යටතේ මේ අයවැය සම්මත කර ගැනීමේදී මේ පක්ෂ දෙක අතර ලොකු ගැටලු තිබුණා. ඒ නිසාම අවස්ථා කිහිපයකදී ඇමරිකාව වියදම් අතින් අකර්මණ්‍ය වෙන රාජ්‍ය වියදම් අකර්මණ්‍ය වෙන තත්ත්වයට පත් වුණා. එක් අවස්ථාවක අපිට මතකයි මේ රාජ්‍ය සේවකයන්ට පඩි නඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වුණා. මාසයක් දෙකක් විතර උන්ට ඉන්න වුණා වැටුත් නැතුව. මේ වගේ අර්බුදකාරී තත්ත්වෙන් මේ අයවැය සැලසුම් මුල් කරගෙන ඇමරිකාව එනවා. දැන් මේක ඉදිරි කාලය තුළ විවාදයට ලක්වීම නියමිතයි. අපි පොඩ්ඩක් බලමු මොනවටද මේ ජෝ බයිඩන් මෙච්චර වියදම් කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. මොකද දැන් ඒක හුඟක් කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් නිසා. මොකද සාමාන්‍ය ඇමරිකාව හුඟක් වියදම් කරන්නේ ආරක්ෂක පැත්තට. ඒ වගේම අපි ගත්තොත් ඇමරිකාවේ අනිකුත් ඔය විදේශ සබතා ඒ වගේ දේවල් වලට ගොඩක් වියදම් කරන. නමුත් මෙවර ජෝ බයිඩන්ගේ සැලැස්ම යටතේදී ඇමරිකානු ජනතා සුභසිද්ධිය සඳහා වන වැඩසටහන් ගණනාවකට අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ යටතේදී උදාහරණයක් විදිහට ගත්තොත් මේ වැඩිපුර වියදම් යොමු කළ තියෙන ක්ෂේත්‍රයක් තමයි දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන සඳහා ඩොලර් බිලියන 200ක්. ඒ වගේම ඉදිරි කාලය තුළ මේ මූලික අධ්‍යාපන මේ සැලසුම් සඳහා ඩොලර් බිලියන 109ක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ ඊළඟට මේ බදු සහන ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් හඳුන්වලා දීලා තිබෙනවා. දැන් මේ සියලු කාරණා බැලුවහම එක් පැත්තකින් ජෝ බයිඩන් උත්සාහ ගන්නවා මෑත ඉතිහාසයේදී නොවිරු තරමට ඇමරිකාවේ අභ්‍යන්තරයට, ඒ කියන්නේ ඇමරිකානු ජනතාවගේ සුභසිද්ධිය සඳහා වන ව්‍යාපෘති ගණනාවකට මේ අනුමැතිය මේ අයවැය සැලසුම් යටතේ ලබා දෙන්න.
මොකද මේවා අවධානයේ ලක් නොවූ ක්ෂේත්‍ර අපි ගත්තා ඇමරිකා එක්සත් ජනපදයේ තුල හැබැයි මෙතන අවධානයේ ලක් වෙච්ච අනෙක් කාරණේ තමයි ඔබාමා පාලනය යටතේ මූලික අවධානයක් යොමුන ඇමරිකානුවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නය පිළිබඳව දැන් අපි අවස්ථා ගණනාවකදී කතා කරලා තියෙන ඇමරිකානුවන්ට නිදහස් සෞඛ්‍ය පහසුකම් නැහැ ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නට වෙන්නේ ඔවුන්ට සෞඛ්‍ය රක්ෂණයක් තියෙනවා නම් පමණයි තේනිසා අවස්ථා ගණනාවකදීම පාලනයන් ගණනාවකදීම ජනාධිපතිවරු මේ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළවල් හඳුන්වා දුන දිලිඳු ඇමරිකානු ජනතාව ආවරණය වෙන පරිදි මොකද අපි ගත්තොත් ඇමරිකාවේ ලක්ෂ ගණනක් ජනතාවට මේ සෞඛ්‍ය පහසුකම් නැහැ මොකද දිලිඳු ජනතාවට ඔවුන්ට මුදල් නැහැ මේ රක්ෂණ සමාගම් වලට ගෙවන්නේ ඒ නිසා ඔවුන් කිසිදු රක්ෂණ ආවරණයක් නැහැ වුන අසනීපුනොත් එහෙම වුන ඉතාලම ඛේදනීය තත්ත්වයකට පත් වෙන චැරිටි හොස්පිටල් එකක පිට ලැබුණොත් මිසක් මොකක් ආයට ඒ නිසි ප්‍රතිකාර ලබා ගන්න බැරුව හුඟ දෙනෙක් අසරණ භාවයට පත් වෙන ඇමරිකාව තුල ඇමරිකාව අතිශයින් දියුණු රාජ්‍යයක් වුණත් අපි ගත්තොත් ශ්‍රී ලංකාව කියුබා වගේ රටවල් වල තියෙන සෞඛ්‍ය පහසුකම් ඇමරිකාවේ ජනතාවට නැහැ ඒ කියන්නේ නොමිලේ සෞඛ්‍ය ලබා පහසුකම් ලබා ගැනීම ක්‍රියාවලිය ඉතින් මේක අවස්ථා ගන්න अमेरिकावे डेमोक्रेटिक पक्षयार्थ विशेष बराक ओबामा ओबामा क्या किन वर्ड स्टार हम दुनिया दुनिया तो मेवारत जो बाइन सह कमला हैरिस के पालने यार ते दी मेपिली बंद अवधारण है क्यों मुझे केला विश्वास करूँगा ते इतराम अवधारण लाखों बावक पेन नहीं मैं योजना आतर साउथ के आरक्षण वर्ड पिल्ला पिली बंद වැඩි හැඳුනාගැනීමක් නැති බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙතෙන්දී අවධානයට ලක් වෙච්ච අනික් කාරණේ තමයි මේ දැන් අපි කලින් කතා කළ පරිදි මේ අයවැය පරතරය පියවා ගැනීම. මෙතෙන්දී ජෝ බයිඩන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද අයවැය පරතරය තවත් ඩොලර් ට්‍රිලියනකින් පමණ ඉහළ යාම පිළිබඳව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අපි දැන් මේක සම්මත අයවැය සම්මත කරගන්න තියෙන්නේ ලබන සැප්තැම්බර් මාසයේ. සැප්තැම්බර් මාසයට පෙර ආතුව මේ සඳහා සංශෝධන ඉදිරිපත් වෙනවා. ඒ වගේම විවිධ මූල්‍ය විශේෂඥයන්ගේ අවධානයට මේක ලක් වෙනවා. ඒ නිසා අර අභියෝගයට ලක් විය හැකි දැන් මේ වියදම් වැඩපිළිවෙළ අභියෝගයට ලක් විය හැකි ප්‍රධානම ස්ථානයක් තමයි ඔය අයවැය පරතරය. අයවැය පරතරය අඩු කිරීම සඳහා මූල්‍ය විශේෂඥයන්ගේ ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම මේ සුබසාධන වැඩසටහන් සඳහා යොමු කරපු අරමුදල් සෑහෙන ප්‍රමාණයකින් කැපෙන් ඉඩකඩ තියෙනවා. මොකද මේ අයවැය පරතරය අඩු කර ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී හුඟක් මාතෘකාවක් බවට පත් වෙයි. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටකට තරම් විශාල අයවැය පරතරයක් තබාගෙන ඉදිරියේ ගමන් කිරීම විශේෂයෙන්ම අභියෝගාත්මක කාල වකවානුවක් අපි දන්නවා කොරෝනා අවසන්ගතය නිසා ලෝකයේ බොහෝ රටවල අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඇමරිකාවටත් ඒ තත්ත්වය පොදුයි. ඒ නිසා මේ තත්ත්වය ගැන විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා. කොහොමද මේ අයවැය පරතරය පියවා ගත යුත්තේ කියන කාරණය. නමුත් ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ මෙතෙක්කල් අවධානයට ලක් නොවුණු ජනතාවගේට වඩා සුබසාධනය ගෙන ඉදිරිපත් කර හැකි සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි ක්ෂේත්‍ර කරා යොමු විය යුතුයි කියන ස්ථාවරයක තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඩිමොක්‍රටික් පක්ෂය ඇතින්. ඉතින් මේ අන්ත දෙක අතර ගැටුම අපිට ඉදිරියේදී කොහොමද මේ අය විසඳගන්නේ කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න හැකි වේවි. ඒ වගේම මේ අයවැය වෙනත් පැතිකඩ ගැන අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සිල්ස්තුඩි අයවැය සම්මත කර ගැනීම ඇමරිකානු ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝගයක් බවට පත් වෙද්දී ඔහුට යම් දෙයක් සම්මත කරගන්නට බැරුව ගියා පසුගියදා සෙනෙට් මණ්ඩලයෙන්. ඒ තමයි ඔබ දන්නවා ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩාවැදුණා. ඔවුන් ජෝ බයිඩන්ගේ දිවුරුම් දීම නැත්නම් ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව යම් ආකාරයක අභියෝගයක් එල්ල කළා. ඔවුන් සම්බන්ධයෙන් නොඑක ආකාරයේ විමර්ශන පැවැත්තුණා. පහළ මන්ත්‍රී මණ්ඩලයේ පැවති විමර්ශනයේදී ඒ විමර්ශන කළ යුතු බවට යෝජනා වුණා. නමුත් සෙනෙට් මණ්ඩලයේදී තවදුරටත් මේ විමර්ශනය කළ යුතු නැති බවට යෝජනාව සම්මත වුණා. ඔව් දැන් මේ අනුව යම් කිසි ආකාරයකින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රිපබ්ලිකන් පක්ෂයේ එක්තරා ජයග්‍රහණයක් ලබනවා ට්‍රම්ප් පාලනය සම්බන්ධයෙන් මේ යෝජනා කළ තිබුණේ දර්ශන ඇත්තටම මේ
ඇමරිකාව මීට කලින් තිබුණා සැප්තැම්බර් 11 ප්‍රහාරය 9/11 ඇටැක් කියන්නේ ඔසාවා බින් ලාඩන් ඇමරිකාවේ ලෝක මධ්‍යස්ථාන කොටනගිල්ලට පෙන්ටගනේට එල්ල කරපු ඒ ප්‍රහාර පිළිබඳව ඇමරිකානු ඉතිහාසයේ වඩා පුළුල් විමර්ශනයක් සිදු වෙච්ච සිද්ධියක්. ඒහා සමාන විමර්ශන මණ්ඩලයක් පත් කිරීම තමයි ඩිමොක්‍රටික් පක්ෂයේ අරමුණ වුණේ මේ අපි ගත්තොත් මේ අවුරුද්ද ජනවාරි 6 වෙනිදා ඇති වෙච්ච රයිට්ස් එමත් නැත්නම් ප්‍රචාරණ ක්‍රියා සම්බන්ධයෙන් ওই කැපිටල් හිල් ගොඩනැගිල්ල කේන්ද්‍ර කරගෙන ඒ අවස්ථාවේදී ජෝ බයිඩන්ගේ ජනග්‍රහණය පිළිබඳ එය සම්මත කිරීමේ විවාදයේ පැත්තේ තමයි ට්‍රම්ප්ගේ ආධාරකරුවන් මේ ගොඩනැගිල්ලට කඩාවැදින පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තමයි කැපිටල් හිල් කියලා හඳුන්වන්නේ. එතකොට ඒ කඩාවැදීමේදී 5 දිනක් මිය යනවා පොලිස් නිලධාරීන්ට ඇතුළුව. ඒ වගේම පොලිස් නිලධාරීන් ඇතුළු විශාල ප්‍රසක් තුවාල ලැබෙනවා. ඒ වගේම ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඉතාම බරපතල විදිහට කැපිටල් හිල් ගොඩනැගිල්ලට හානි කරනවා. කොටින්ම විපක්ෂ ඒ අවස්ථාවේදී මේ මේ ප්‍රධාන මැජොරිටි ලීඩර් කියන්නේ මේ ඇමරිකානු කොංග්‍රසයේ කතානායිකාව වන නැන්සි පෙලෝසිගේ රාජකාරී කාමරයට කඩා පැනලා ඒගේ ලැප්ටොප් පරිගණකය පවා හොරගම් කරගෙන යනවා. අනේ වගේ තත්ත්වයක් තමයි ඔය කැපිටල් හිල් ප්‍රහාරයේදී ඇති වුණේ. මේක ඩිමොක්‍රටික් පක්ෂයට ඉතාම බරපතල ඩිමොක්‍රටික් පක්ෂයේ මුහුණ දීපු එක්තරාකාරකින් අපි කිව්වොත් එහි අභිමානයට පවා කැරලක් එල්ල වෙච්ච සිද්ධිය එල්ල වූ කාරණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි ඩිමොක්‍රටික් පක්ෂයේ දිගින් දිගටම මේ කැපිටල් හිල් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වීමට උත්සුක වන්නේ. ඒ වගේම ඔවුන්ට අනාගතයේදීත් මෙවන් පරීක්ෂණයක් පැවැත්වීම තුළින් ඉදිරි මැතිවරණවලදී ඒ වගේම ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම්වලදී විශාල වාසිය දේශපාලන වාසිය කත් කරගන්න පුළුවන් ප්‍රචාරාත්මක වාසිය කත් කරගන්න පුළුවන් මේක වරින් වර මේ මේ පරීක්ෂණ මණ්ඩලයට වාර්තා නිකුත් වීම තුළ ඩිමොක්‍රටික් පක්ෂයට ඉඩකඩ ලැබෙනවා වරින් වර විවිධ අවස්ථාවලදී මේ සිද්ධි ඉස්මතු කළ ගන්න. දැන් ඒ තත්ත්වය තමයි සෙනෙට් මණ්ඩලයේදී අහෝසියලාගේ මොකද රිපබ්ලිකන් පක්ෂය සඳහන් කරා දැනටමත් මේ ගැන පරීක්ෂණයක් පවත්වලා තිබෙනවා. ඒ කියන්නේ සෙනෙට් මණ්ඩල මට්ටමින් එවැගේම ඊට වඩා මූලික මට්ටමින් ආරක්ෂක විමර්ශන මේ මේ ආකාරයේ පරීක්ෂණ කිහිපයක් පැවැත්වලා තියෙනවා. ඒ නිසා තවත් පරීක්ෂණ මයි කියන්නේ පුළුල් පරීක්ෂණ මණ්ඩලයක් සඳහා මේ ඇමරිකානු ජනතාවගේ මුදල් වියදම් කර යුතු නැහැ කියන තැන තමයි රිපබ්ලිකන් පක්ෂයේ ඉන්නේ. ඉතින් ඒ අනුව අපිට පේන දෙන පක්ෂ දෙක අතර තියෙන ගැටුම තවත් ඉදිරියට පැමිණි එක් අවස්ථාවක් ඉදිරියට තමයි විමර්ශනයේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් වීම සහ ඒ පරාජයට පත් වීම. මොකද මේක ඇත්තටම සරල බහුතරය යටතේ සම්මත කරගත නොහැකි දෙයක්. ඒ නිසා සෙනෙට් මණ්ඩලයේ මන්ත්‍රීවරු 60 දෙනෙක්ගේ ඡන්දය අවශ්‍ය වුණා. මචන් වෙලාව බලන්න තියෙනවා අපිට නේ. ඔව් අපි වෙලාව බලලා ඇවිල්ලා තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලෝකේ සිද්ධ වෙලා තියෙන දේවල් මොනවද පසුගිය පැය 24 කාලය ඇතුළත. ඒ වගේම ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධයෙන් අම්මා කරේ වන්දගේ විමුක්ති තියෙනවා. වෙලාව බලලා ඇවිල්ලා ඒ පිළිබඳව කතා කරමු. Let to grow coffee pro satatin sitin nai satatin wedin nai from Nestle Hindi sitin aap samjh rahe hain අපි කතා කළේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩාවැදීම සම්බන්ධයෙන්. ඇත්තටම ගත්තොත් රිපබ්ලිකන් පක්ෂයේ සම්බන්ධයක් මේකට තියෙනවද? ඔව්, දැන් ඇත්තටම රිපබ්ලිකන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් තමයි මේකට කඩාවැදුනේ. ඔවුන් ඉතාම දැඩි මතධාරී රිපබ්ලිකන්වරු. ඔවුන් දිගටම විශ්වාස කරා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ජනාධිපතිවරයන් ජයග්‍රහණය කරා, ඔහුගේ ජයග්‍රහණය උදුරා ගත්තා කියන මතේ ඉන්නවා රිපබ්ලික. අදටත් ඔවුන් ඉන්නේ මතේදී. මොකද මේ අර ජනාකීර්ණ ප්‍රදේශවලදී ට්‍රම්ප් ඉදිරියේ නිදලා එකවරම ජෝ බයිඩන් ඉදිරියට පැමිණීමේ සිද්ධීන් තවමත් ඔවුන් විග්‍රහ කරන්නේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය විවිධ ව්‍යාජ වශයෙන් ඡන්ද දාලා මේ පැහැරගත් බවට ඒ චෝදනාව එල්ල කරන. ඒ ඒ කෝපය
පිට කිරීම තමයි බොහෝ දුරට මේ කැපිටල් හිල් සිද්ධිය හරහා වුන් සිද්ධ කළේ. දැන් මේ වෙනකොට අපි අර එක දෙයක් කතා කරන්න ඉතුරු වෙලා තිබුණා. ඒකයි මේ සටහන් නැවතත් අපි තෝරගත්තේ මේ සෙනෙට් මණ්ඩලයේදී මේක ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේදී ඡන්දය ප්‍රකාශ කරපු ආකාරය. දැන් අපි කලින් අයවැය ගැන කතා කරනකොට කිව්වා සරල බහුතරයකින් මේක සම්මත කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සංයුතිය ගත්තාම මන්ත්‍රීවරු 100යි. එතකොට මේකේ දැනට වැඩි කියන්නේ සරල බහුතරය තියෙන්නේ මේ ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට. ඒ කියන්නේ සෙනෙට් මන්ත්‍රීවරු 51ක් ඕන්ට ඉන්නවා. ඉන්පසුව මේ රිපබ්ලිකන් පක්ෂයේ දැන් මේ අපි කතා කරන පනතට ඒ කියන්නේ පරීක්ෂණය විමර්ශනය පිළිබඳ පනතට 54 දෙනෙක්ගේ සහය හම්බුණා. රිපබ්ලිකන්වරුත් කිහිප දෙනෙක් මේකට ඡන්දය ප්‍රකාශ කරා. නමුත් එය මදි වුණා. මොකද ෆිල්බස්ටර් කියන ක්‍රමවේදය තමයි මේ විමර්ශනය පිළිබඳ පනතට ඇතුළත් කරගත්තේ. ෆිල්බස්ටර් ක්‍රමවේදය අනුව මන්ත්‍රීවරු 60 දෙනෙක්ගේ සහය අවශ්‍ය වෙනවා. ඉතින් 60 දෙනෙක්ගේ සහය තව මන්ත්‍රීවරු 6 දෙනෙක්ගේ සහය නොමැති වීම නිසා තමයි මේ යෝජනාව විමර්ශනය පිළිබඳ යෝජනාව පරාජය වෙන්නේ. අපි අර කලින් කතා කරපු මේ අයවැය පිළිබඳ යෝජනාවට අවශ්‍ය වෙන්නේ මන්ත්‍රීවරු 51 දෙනෙක්ගේ සහය පමණයි. ඒ නිසා තමයි ජෝ බයිඩන්ට බොහෝ දුරට අයවැය සම්මත කර ගැනීම ඉදිරියේදී ගැටලුවක් ඇති නොවේ කියලා විශ්වාස කරන්නේ. මොකද ඔහුගේ පක්ෂයට සරල බහුතරය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අර ෆිල්බස්ටර් ක්‍රමවේදය අනුව මන්ත්‍රීවරු 60 දෙනෙක්ගේ 100න් 60කගේ සහය ලබා ගැනීම තත්ත්වය තවමත් නැහැ. බෙලරුස් රාජ්‍ය තමන්ගේ ගුවන් තුරුපලට ගුවන් යානයක් ගොඩබස්සා ගැනීම පිළිබඳව අපි කතා බහ කළා. විශේෂයෙන්ම එම ගුවන් යානයේ සිටි මාධ්‍යවේදියෙකු ඔවුන් අත්අඩංගුවට ගත්තා. මේ කාරණය සම්බන්ධයෙන් රුසියාව බෙලරුස් රාජ්‍යයට සහාය පළ කරන්නට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔව්, දැන් මේක අපි අවස්ථා කිහිපයකදී මේ සිද්ධිය කතා කරා. මේ අලුත්ම තත්ත්වය තමයි අද පැහැදිලි කරන්න තියෙන්නේ. මොකද රුසියානු ජනාධිපති වැදිමිර් පුටින් මුල් වරට මේ සිද්ධිය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. ඔහු බෙලරුස් නායකයා ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමග සාකච්ඡා පැවැත්වුවා. ඒ සාකච්ඡාවෙත් තමයි මේ සඳහන් කරලා තියෙන්නේ රුසියාව මේ බෙලරුස් රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. ඒ වගේම මේ රුසියාව මේ පෙනී සිටීම තුල ගත්ත ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි රුසියාව තමන්ගේ ගුවන් තීරය වහනවා යුරෝපා ගුවන් යානාවලට. ඒ කියන්නේ බෙලරුස් රාජ්‍යයට පැමිණීම ප්‍රතික්ෂේප කරන යුරෝපා ගුවන් යානාවලට රුසියාවට පැමිණීම තහනම් කරලා තියෙනවා පුටින්. ඉතින් මේ අනුව අපිට වාර්තා වෙනවා ගුවන් යානා දෙකකට, ගුවන් සමාගම් දෙකකට දැනට රුසියානු තහනම් පැනලා තිනවා. ඕස්ට්‍රේලියා ඕස්ට්‍රියානු ගුවන් සමාගමකට සහ තවත් එක් ගුවන් සමාගමකට මේ ප්‍රංශ ගුවන් සේවයට සහ ඕස්ට්‍රියානු ගුවන් සේවයට තමයි මේ තහනම ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මෙතෙන්දී පරීක්ෂණ ගණනාවක් පැවැත්වෙනවා. එකක් ඔය බෙලරුස් රාජ්‍ය ක්‍රියා කරපු ආකාරය පිළිබඳව, කියන්නේ මේ ගුවන් යානය සිවිල් ගුවන් යානයක් මේහි ගමන් මග වෙනස් කළා දේශපාලන අරමුණක් වෙනුවෙන් භාවිත කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සිවිල් ගුවන් සේවා ඒජන්සිය පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. දැන් රුසියාව සහ බෙලරුස් රාජ්‍ය මේකට කවුන්ටර් ආගියුමන්ට් එක, එහෙමත් නැත්නම් මේට ප්‍රති මේ තර්කයක් විදිහට ගෙන එන්නේ බෙලරුස් රාජ්‍ය කරපු වැඩේ වැරදි නම් 2013 අවුරුද්දේදී යුරෝපා සංගමයේ විසින් ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට එවකට බොලිවියානු ජනාධිපති ඉවෝ මොරලෙස් ගමන් කළ ගුවන් යානය හැරවීමත් වැරදි කියලා. එතකොට ඒ අවස්ථාවේදී යුරෝපා සංගමයේ ඒ සිද්ධිය බොහොම ලඝු කොට සලකලා බොලිවියානු ජනාධිපතිවරයා සමාව ඉල්ලලා හිටියා මිසක් ඔවුන්ගේ මේ කතා කරන තහනම් නීති කිසිවක් ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් බෙලරුස් රාජ්‍ය වැනි දෙයක් කරාම අර යුරෝපා සංගමේ සියලුම නීති රීති ඔවුන්ට විරුද්ධව යොදාගත්තනවා කියන මේ හිපොක්‍රසි කියලා ඒ වචනයෙන්ම මේ රුසියාව හඳුන්වනවා. මේ අධි මාන්නයකින් කටයුතු කරන යුරෝපා සංගමය මේ ඉතාම බරපතල පක්ෂග්‍රාහීව ක්‍රියා කරනවා කියන එක තමයි මෙතෙන්දී රුසියාව සහ මේ බෙලරුස් රාජ්‍ය පැත්තෙන් එළවෙන චෝදනාව. කොහොමනත් අපිට ඉදිරියේදී මේ ගැන මං හිතන හුඟක් වාද විවාද තියෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. 90 දශකයේදී රුවන්ඩාවේ මනුෂ්‍ය සංහාරයක් සිද්ධ වුණා. ප්‍රංශ ජනාධිපතිවරයා සමාව ඉල්ලනවා එම සංහාරයේදී ප්‍රංශය අතින් ඌ වැරදි වෙනුවෙන්.
ඔතරම දැන් මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම ප්‍රංශයට තියෙන වගකීම ගැන කතා කර ප්‍රංශයේ මේ කලාපේ හිටපු අධිරාජ්‍යවාදී බලවතා කියන්නේ මේ යටත් විජිත ප්‍රංශය යටත් විජිත මේ මේ කලාපේ රටවල් පැවතුනේ නිසා ප්‍රංශයට මේ කලාපේ තුල අපි කතා කරන මේ මධ්‍යම අප්‍රිකාව තුල විශේෂ බලයක් තිබුණා එහි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා දැන් මොකද්ද උනේ මේ 1994 රුවන්ඩා ජෙනොසයිඩ් කියන්නේ රුවන්ඩා සහ බුරුන්ඩි කියන මධ්‍යම අප්‍රිකානු රටවල් දෙක අසල් රැසි රටවල් දෙකක් මේ රටවල් දෙකේ නායකයන් ඒ කියන්නේ ජනාධිපතිවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා එකම ගුවන් යානයේ යමින් සිටියේදී ඝාතනය කරනු ලබනවා. ඒ ගුවන් යානයට පහර දීලා ඒ ජනාධිපතිවරුන් දෙදෙනාම මරා දමනු ලබනවා 1994 අවුරුද්දේදී. ඉන්පසුව මේ රුවන්ඩා සහ බුරුන්ඩි කියන රටවල් දෙකම කේන්ද්‍ර කරගනිමින් විශාල ජන සංහාරයක් ආරම්භ වෙනවා. මොකද මේ ගෝත්‍ර දෙකක් අතර ඓතිහාසික ගැටුමක් පැවතුනා. ඒ ගැටුමේ තවත් පැතිකඩක් එළියට එනවා හුටු ගෝත්‍රය සහ ටුට්සි කියන ගෝත්‍රය. මේ ගෝත්‍ර දෙක අතර ගැටුමේ නිසා අවසානයේදී බොහෝ වැඩි පිරිසක් 8 ලක්ෂයකට අධික පිරිසක් ඝාතනයට ලක් වෙනවා. ඉන් වැඩි දෙනෙක් ටුට්සිවරු. එතකොට ප්‍රංශය මොකක්ද ප්‍රංශයේ මෙහි වක්කීම මොකද්ද මේ පාස ජනාධිපතිවරයා දැන් මේ ප්‍රංශයට වක්කීම බාර ගන්න හදන්නේ. ප්‍රංශය නිසි පරිදි මේ එවකට පැවති ප්‍රංශ රජය මෙවැනි සිද්ධියක් වීමේ අවදානම දැනගෙන හිටියා. ප්‍රංශ බුද්ධ්‍යාංශ විසින් මේ ගැන යම් කිසි තක්සේරුවක් කළා තිබුණා. නමුත් ඒ නිසි පරිදි ඒ රටවල් වලට ඒ අනතුරු ඇඟවීම් නිකුත් නොකිරීම සහ ඒ ඝාතනය සිද්ධ වෙන අවස්ථාවේදී ක්‍රියාකාරී ලෙස මැදිහත් නොවීම කියන කාරණේ කාරණා සම්බන්ධයෙන් ප්‍රංශ රජයේ වරද්දක් කළා තියෙනවා කියන එක තමයි මෙතෙන්දී ප්‍රංශ ජනාධිපති එමනුවෙල් මැක්රන් සඳහන් කරන්නේ. මෙතෙන්දී ඔහුගේ සමාවිල්ලා සිටින් පිළි අරගෙන තියෙනවා රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ. අද රුවන්ඩාව අද වෙන විට මේ මෙවැනි විශාල විශාල ව්‍යසනයක් ලක්ම රුවන්ඩාව අද ලෝකයේ සීග්‍රෙන් දියුණු වන රාජ්‍යයක්. ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය 8%කට වැඩි. දැන් මේ ලෝකයේ අනිත් රටවල් කොරෝනා වලින් පීඩා විඳිද්දී රුවන්ඩාව අද ඉතාම වේගෙන් හිස ඔසවන කාර්මික කරණය ඉතාම හොඳ මට්ටමට ඇවිල්ලා තිනවා. විදේශ ආයෝජන ගලාගෙන යනවා. විශේෂයෙන්ම චීනය සමග කටයුතු කරමින් රුවන්ඩාව හුඟක් දියුණු වෙලා තියෙනවා. චීන යටිතල පහසුකම් සංවර්ධනය යටතේ ඒ නිසා මේ රුවන්ඩාව අද වෙන විට අප්‍රිකාවේ ඉහළ දියුණුවක් අත්කරගෙන යමින් තියෙන රාජ්‍යයක්. මේ අතිශයින් බිහිසුණු අතීතයකට මුහුණ දුන්නා. ප්‍රංශය රුවන්ඩාවෙන් සමාව ඉල්ලද්දී ජර්මනිය නැමිබියාවෙන් සමාව ඉල්ලන්නේ 20 වන සීවස ආරම්භයේදී ඔවුන් අතින් සිදු වූ වැරදි සම්බන්ධයෙන් විශේෂයෙන්ම මනුෂ්‍ය ඝාතන පිළිබඳව. මෙහිදී ජර්මනිය යුරෝ මිලියන 1.1ක් වන්දියක් විදිහට නැමිබියාවට ගෙවන්නටත් තීරණය කරනවා. ඔව්. දැන් මේක අතරම මේ අතීතයේ ඉඳලම මේක කතා බහට ලක්විච්ච කාරණයක්. මොකද 1884 ඉඳලා 1915 දක්වා මේ දකුණු දිග අප්‍රිකානු රටක්ම නැමිබියාව ජර්මානු අධිරාජ්‍යවාදී පාලනය යටතේ තිබෙනවා. ඒකට එම කාලවකවානු තුල ඇතිවන කැරල්ලකින් පස්සේ 1904 අවුරුද්දේදී මේ නැමිබියාවේ ගෝත්‍ර දෙකක් එක ගෝත්‍රයක් හෙරේරෝ කියන අනිත් ගෝත්‍රය නාමා කියලා කියන මේ ගෝත්‍රිකයන් ජර්මන් අධිරාජ්‍යවාදීන්ට කැරල්ලක් ඇති කරනවා. මේ කැරල්ල ඉතාම දරුණු ලෙස මර්ධනය කරනවා. ඒ මර්ධනය කිරීමේදී ජර්මානු අධිරාජ්‍යවාදීන් විශේෂයෙන්ම ලෝතර් වෑන් ත්‍රූතා කියන අධිරාජ්‍යවාදී පාලකයා මේ ගෝත්‍ර දෙක සම්පූර්ණයෙන්ම සහමුලින්ම විනාශ කරලා දැම්මා කියලා තමයි කියවෙන්නේ. ඒ මියගිය සංඛ්‍යාවන් කොච්චරද කියන එක දන්නේ නැහැ. නමුත් ඒ ගෝත්‍ර ජන වර්ග පිටින්ම සංහාරය කරනු ලැබුවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි ජර්මනි සමාව ඉල්ලා මීට අවස්ථා කීපකදී සමාව ඉල්ලා තෝන් වන්දියක් ගිවීම ප්‍රතික්ෂේප කරා. නමුත් මේ වෙනකොට ජර්මනිය ඩොලර් බිලියන 1.1 වන්දියක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් නැමිබියානු ක්‍රියාකාරීන් මේක පිළිගන්න සූදානම් නැහැ. ඔවුන් කියන්නේ
මේ සිද්ධ වෙච්ච හානිය තාම බරපතලයි. ඒ නිසා මේ මේ වැරද්ද හරිගස්සන්න බැහැ කියන කාරණේ තමයි නැමිබියානු ක්‍රියාකාරීන් සඳහන්. ඇත්තට මේ ප්‍රතිපත්තිය තමයි ඒ කාලේ අධිරාජ්‍යවාදී පාලකන ආරම්භක මේ ක්‍රියාත්මක කළ ලංකාවෙත් ඔය 1818 කරල්ලෙන් පස්සෙත් 1848 කරල්ලෙන් පස්සෙත් ඕන් කරපු ජන සංහාරයන් බැලුවාම ඉතාම බ්‍රිතාන්‍ය ලංකාවෙන් මේ ජර්මනි මේ ආකාරයෙන් සමාව ගන්නවා බ්‍රිතාන්‍ය ලංකාවෙන් වැඳවෙන් සමාව ගන්නවා ඕන් කරපු දේ ඕන් පිළිගන්නේ ජර්මනි අඩු ගානේ යම් කිසි සભ્યත්වයක් තියෙනවෝ මේක පිළිගන්නවා නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තාම ඕන් කරපු අපරාධ පිළි අරගෙන නැහැ මොකද ඕන් එහෙමනම් හැම අධිරාජ්‍යයකම ඉන්දියාවේ කරලා තියෙනවා ඉතින් ඒ මේ වගේ සමූහ ඝාතන ඉතින් ඒ මේක ඇත්තටම අධිරාජ්‍යවාදී ඒක වැරද්දා අපේ කලින් ගත්ත පුවත් දෙක මේක හා සමානයි සමාවෙලිම් ඊළඟට ගන්න එකත් ඒහා යම් ආකාරක සමානකමක් තිබෙනවා ඓතිහාසික මෝටර රථයක් පිළිබඳව ඊ දවසෙත් අපි කතා කළා ඉරානය යුරෝපීය ඓතිහාසික මෝටර රථයක් පිළිබඳව කළ ඉල්ලීම ඉටු කර ගන්නට ඕන්ට නොහැකි වෙලා තියෙනවා ඔව් ඇත්තටම මේ මේක අපූර්ව කතාවක් අපි ඊයේත් කතා කරා රසී ප්‍රංශ සිට්‍රන් මෝටර රථයක් ගැන මේ මේ කතා කරන්නේ ඉරානයේට ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් වෙච්ච මෝටර රථයක් මේක තියෙන රුමේනියාවේ මොකද ඉරානයේ ෂා රජුරු අපි දන්නවා ඉරානයේ පාලකයා ඔය වර්තමාන ඉරාන ඉස්ලාමීය ජනරජයේ බිහිවීමට පෙර හිටපු පාලක ෂා රජුරු ඔහු මෝටර රථයක් තිළන කළා තියෙනවා 1974 අවුරුද්දේදී එවකට රුමේනියාවේ හිටපු පාලකයා වන නිකොලායි චෞචෙස්කුට එතකොට දැන් මේ මෝටර රථය තවමත් සුරැකිව තියෙනවා කියලා හොයාගත්තා මොකද ඒක රුමේනියාව ජාතිකයෙක් වෙන්දේසියකට ඉදිරිපත් කළා තිබුණා. එතකොට ඉරානයේ උත්සාහ ගත්ත මේ වෙන්දේසියේදී මේ මෝටර රථය මිලදී ගන්න මොකද එය ඉරානයට ඉතාම වැදගත් වෙන නිසා නමුත් එම මෝටර රථය මිලදී ගන්නට ඉරාන ජාතිකයන්ට හැකියාව ලැබුණේ නැහැ. මොකද රුමේනියානු එක්ක මිලදී ගන්නවා යුරෝ 95,000කට. මේක එතරම් වැදගත් වෙන්නේ මේ මේ මෝටර රථය ඉරානයේ නිෂ්පාදනය කරලා තියෙන. මොකද මේ අපි දන්නවා ලංකාවේ තේ කාලේ තියෙන හිල්මන් වර්ගයේ මෝටර රථ. මේක එතරම් හිල්මන් හන්ටර් කියන වර්ගයට අයිති මෝටර රථයක්. නමුත් ඉරානයේ නිෂ්පාදනය කරන්නේ ඉරානයේ නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉරාන නමක් යටතේ. පේකාන් කියන නමින් තමයි මේ හිල්මන් මෝටර රථ නිෂ්පාදනය කරලා තියෙන්නේ. අදටත් මේ ඉරාන මෝටර රථයේ ඔය අපි සඳහන් කරන මෝටර රථය ඉතා හොඳ ධාවන තත්ත්වයේ තියෙනවා කියලා වාර්තා වෙනවා. එය ඒ වගේම අධි සුභෝභෝගී මෝටර රථයක් විදිහට නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඉරානය ඔවුන්ගේ ජාතික අභිමානයක් විදිහට සලකනවා මේ 1960 දශකයේ ඉඳලා 2005 වෙනකන් එරට නිෂ්පාදනය කරපු පේකාන් කියන මෝටර රථ විශේෂය. එහි ඓතිහාසික මේ කියන්නේ අයිකන් එකක් විදිහට තමයි ඔවුන් මෙය ලබා ගන්න හැදුවේ. නමුත් එය අසාර්ථක වෙලා තිබෙනවා. ශ්‍රුති ප්‍රසාද් අපි සමගන්නවා අදට සිවුදෙසින් ඔබ ආරක්ෂාකාරී වුණත් රටම සුරක්ෂිතයි ආරක්ෂිත වෙන්න අයබෝවන්.